සුබ මධ්‍යනක් රටවටා ලෝවටා පුවත් දකින්න එක් වන්න දත් අයිටන් දිවා පුවත් විකාශය සමකින් මම අශංක දුුණු තිලක මම සුපන් භාග්‍යා වීරකෝන් අවධාන යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ වෙත අපදාවෙන් නිවාස අහිමි වූ සියලු දෙනාට විකල්ප ඉඩම් මේ අයට විකල්ප ඉඩම් ලබා දීලා ඒ අය අලුතෙන් පදිංචි කරවීම සඳහා රජයේ වැඩපිළිවෙලක් තිබෙනවා වැස්ස අඩුවෙයි අවතැන් වූ වන්ට සහන අකණ්ඩවම බටඉරිඟු බීච වියදමින් 50%ක් රජයෙන් ඇලුසියස් පලිසේන ඇප අයදුම් පත අභියාචනාධිකරණයනුත් ඉවතට ඉන්දුනීසියාවට සහ පැපුවා නිව්ගිනියාවට භූකම්පන ආපදාවට ලක්වී නිවාස අහිමි වූ සියලු දෙනාට විකල්ප ඉඩම් ලබාදී පදිංචි කරවීම රජයේ වැඩපිළිවෙල බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. මේ අයට විකල්ප ඉඩම් ලබා දීලා ඒ අය අලුතෙන් පදිංචි කරවීම සඳහා රජයේ වැඩපිළිවෙලක් තිබෙනවා. රජයේ ඒ සඳහා අවශ්‍ය ඉඩම් සොයා දෙන එක, ඒ වගේම නිවෙස් ඉදිකිරීමට ආධාර දෙන එක ඒ සියල්ල සිද්ධ වෙනවා. සමහර වෙලාවට රජයෙන් තීරණය කරපු ඉඩමට පාරම්පරිකව ඒ ප්‍රදේශවල ජීවත් වෙච්ච උදවිය ඒ තමන්ගේ පරිසරයේ වෙනස් වෙනවට කැමති වෙන්නේ නැහැ. ඒ අයගේ කැමැත්ත ඇතුව පදිංචි වෙන්න පුළුවන් තැනුත් විශේෂයෙන් සොයා බැලීම සිදු කරනවා. ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ගංගොතුරින් හා නායැමින් බලපෑම් එල්ලබූ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මාපලගම සහ නාගොඩ ආදී ප්‍රදේශවල සංචාරක නිරත වූ අමාත්‍යවරයා විපතට පත් වූවන්ට කඩිනම් සහන ලබා දෙන බවද කියා සිටියා. අර්ජුන් ඇලෝසියස් කසුන් පලිසේන යන අය ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා. 2015 මහබැංකු බැඳුම් කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගතවයි සිටින්නේ. ඔවුන් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ නියෝගය ලබා දෙමින් අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් නොකොට ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි. මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට තරම් යුක්තිගරුක කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම් කරුවන් අපොහොසත් වී ඇති බවටද අභියාචනාධිකරණය තීන්දු කළා. සැකකරුවන්ට පොදු දේපල යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් ඇප මත මුදාහැරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන බව මීට පෙර ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණයද නියෝග නිකුත් කර තිබුණා. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු අවබෝධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. සාකච්ඡාගති පෙන්නුම් එතුමාට මේක කරගන්න කිසිම දෙයක් නැහැ කියලා ආතභූත වෙලා වගේ එතුමා හිටියා. දෙක තමයි රාජපක්ෂ මහත්මයාලා මේ වර්තමාන රුපියල් අප්‍රමාණ වීමෙත් එකම හේතුව මේ පහුගිය අවුරුදු 40ක් තිස්සේ ගෙනියපු ආර්ථික වැඩපිළිවෙලේ පරාජය. දැන් මේ තියෙන දැවැන්ත ණය අර්බුදයෙන් ගොඩනගන නම් අපි යෝජනා කරන පළඳේ තමයි මේ ණය වලින් යම් ප්‍රමාණයක් නෙගෝෂියේට් කරන්න ඕනේ. නෙගෝෂියේට් කරන්න පුළුවන් කියලා අපි විශ්වාසයක් තියෙනවා. මොකද මේ අවුරුදු ඩොලර් බිලියන් 4ක්ම ගන්න වෙන වෙලා තියෙන එකත් අපි මත විශාල බරක් වශයෙන් පැටලලා තියෙනවා. ITN හෙලිදරව්වක් පළදරමින් හාලියල බදුළු ඔය හරහා එගොඩගම පාලම ඉදිකෙරුණා. හාලියල බදුළු ඔය හරහා එගොඩගම ප්‍රදේශයේ පාලමක් නොමැති වීමෙන් ජනතාව විදී දුෂ්කරතාව අප පුවත්වලින් පෙන්වා දුන්නා. එම හෙලිදරව්ව පළදරමින් එගොඩගම පාලම ඉදිකිරුණේ රුපියල් 150,000ක වියදමින්. වසර 35ක් පුරා තිබූ කුඩා පටු පාලම කැඩී ගියේ මීට වසර දෙකකට පෙරයි. ඒ සමග එගොඩගම, අගුණමලේ, හුණුගොල්ල, රොසට් වතුයාය ආදී ගම්මාන රැසක ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටියා. එම අපහසුතා මගහරිමින් ඉදිකළ නව පාලම විවෘත කෙරුණේ හාලියල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නංගර මහතාගේ ප්‍රධානත්වයෙන්. කලින් තිබුණ පාලමේ හැටියටයි දැන් හදලා තියෙන පාලමේ හැටියටයි දැන් අපි ගොඩක් සන්තෝෂ වෙනවා. කලින් තිබුණ පාලම ගොඩක් පහතින් තිබුණේ වැහි කාලෙට ගඟේ වතුරාවෙන් පස්සේ එගොඩ වෙන්න බැරි තත්ත්වයක් තිබුණේ. දැන් නම් එහෙම ගැටලුවක් නැහැ. දැන් තියෙන තත්ත්වයට පාලම හදලා දීපු එක ගැන අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් දුෂ්කරතාවයට මුහුණ දුන්න පාරට යන්න වත්මන් රජෙන් පාලම ඉදිකිරීම කටයුතු කරා. ඒකට අපි ගොඩක් ස්තුති වෙනවා.
මෙම පාලම පහෝගිය අවුරුදු දෙකකට උඩදී පැමිණි මහා ගංවතුරට මේ පාලම කඩාගෙන ගියා. සාමාන්‍යයෙන් මේ පාලම හරහා ගම්මාන 5කට 6කට විතර ගමන් මාර්ගය වැඩිලා තියෙන්නේ. පාසල් යන ළමයි වගේම වැඩිහිටියන් බොහොම අසීරු තත්ත්වයකට පත් වුණා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කළා මේකට මුදල් වෙන් කළා. පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ලැබිච්ච මුදල් වලින් තමයි මේ පාලම පිළිසකර කරේ. ශක්තිමත් පාලමක් අපි හදලා අපි ජනතාවට බාර දීලා තියෙනවා. සංවර්ධන ව්‍යාපෘති රැසක් රටපුරා ක්‍රියාත්මක වනවා. මේ ඒ පිළිබඳ තොරතුරු. කළුතර ප්‍රදේශයේ ඇලමාර්ග පහක සංවර්ධන කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. මෙහි මුළුදිග ප්‍රමාණය කිලෝමීටර 8ක්. වැය කෙරෙන මුදල රුපියල් 160කට ආසන්නයි. මෙම ඇලමාර්ග සංවර්ධනය කිරීමත් සමග කුඹුරු අක්කර රැසක් වගා කිරීමට හැකිවනවා. මෙම සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ විජේමාන මහතාගේ මූලිකත්වයෙන්. මේ රජයෙන් මේ විශාල මුදලක් වියදම් කළ මේ කරන කාර්යවයට බෙහෙවින් ස්තුතිවන්තයි. පුත්තලම දිස්ත්‍රික්කයේ ඇලවේලි සංවර්ධනයද මේ වන විට සිදුවනවා. මේ යටතේ තබ්බෝව ජලාශයේ ඇලවේලි ප්‍රතිසංස්කරණය සඳහා පමණක් වැය කෙරෙන මුදල රුපියල් 120,000ක් පමණ වෙනවා. ඇලබැමි ප්‍රතිසංස්කරණය, දියබෙදුමක් ඉදිකිරීම, කුඹුරුවලට යාම සඳහා ට්‍රැක්ටර් පැන්ඩුම් ඉදිකිරීම ආදිය මේ යටතේ සිදු කෙරෙනවා. වසර 25කට පසු මෙවැනි සංවර්ධනයක් සිදු කෙරෙන ප්‍රථම අවස්ථාව මේ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසනවා. මෙම සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගිමණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. අගුණකොළ පැලැස්ස, හකුරවෙල, නෙටලපොරුව ගම්මානයට යාම සඳහා ඌරුබකු ඔය හරහා වැටී තිබූ පාලම ගංවතුරට කැඩියාමෙන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටියා. පාලම යළි ඉදිකර ජනතා අයිතියට පත්කිරීම රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා රුපියල් 192,000ක් පමණ වැය කර තිබෙනවා. පවුල් 2000කට අධික සංඛ්‍යාවකට මෙමගින් සෙත සැලසෙනවා. නුවර එළිය, හාවා එළිය ජාතික බාලදක්ෂ ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය පසුගියදා විවෘත කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බාලදක්ෂ ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය ආශ්‍රිතව බාලදක්ෂ කඳවුරු භූමියක්ද පිහිටුවා තිබෙනවා. හැටන් ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය සිසු අයිතියට පත් කෙරුණේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන්. රුපියල් මිලියන 50ක් පමණ මේ සඳහා වැය කර තිබෙනවා. ප්‍රදේශයේ ප්‍රධානතම පාසලක් වන මෙහි ශ්‍රවණාගාරයක් නොමැති වීමෙන් සිසුන් දුෂ්කරතාවට පත්ව සිටියා. එම අඩුව සපුරාලමින් ඉදිකළ මෙම ශ්‍රවණාගාරය සියලු පහසුකම් වලින් සමන්විතයි. බඩරිගු වගා කරන ගොවීන්ට බීජ මිලදී ගැනීමට වැයවන මුදලින් 50%ක් රජයෙන් ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ බඩරිගු වගාව පුළුල් මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා ගොවීන් දිරිගැන්වීමේ විශේෂ වැඩපිළිවෙලක් ලෙස මෙය ක්‍රියාත්මකයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත බඩරිගු සඳහා රුපියල් 43ක සහතික මිලක්ද ලබා දීමට තීරණය කර තිබෙනවා. මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි සති දෙක තුළ ඉදිරිපත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. බඩඉරිඟු වගා කරන ගොවින්ට වගාහානියකදී හෙක්ටාරයකට රුපියල් 100,000 මුදලක් වගාහානි රක්ෂණ බන්දි වශයෙන් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. බඩඉරිඟු ගොවීන් විශාල පිරිසක් වගාවෙන් ඈත්වීම නිසා රටට වාර්ෂිකව අවශ්‍ය වන බඩඉරිඟු වලින් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ගොවිබිම් අක්කර 75,000ක බඩඉරිඟු වගා කිරීම ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශ හා ගොවිජන මධ්‍යස්ථාන හරහා මෙය සාර්ථකව සිදු කෙරෙනවා. පසුගිය වසර කිහිපයේදීම අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපෑ නියකිය හේතුවෙන් කන්න කිහිපයකම වගා කටයුතු සිදු කළ නොහැකි වුණා. ඒ හේතුවෙන් අස්වනු අඩුවීමේ ගැටලුවට මුහුණ දීම සඳහා බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රත්රන්තෝගයක් කටුනායක ගුවන්තොට පොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිංගප්පූරුවේ සිට ගුවන් මගින් 3 දෙනෙකු මෙම රත්රන්දිත් රැගෙන වී තිබුණා. එහි වටිනාකම රුපියල් 1,60,00,000ක් පමණ වන බව ගුවන්තොට පොල රේගු නිලධාරීන් පවසනවා. අද අලුයම 12:30 හා ඊයේ රාත්‍රියේ 10:30 සිංගප්පූරුවේ සිට යානා දෙකක පැමිණි මගින් 3 දෙනෙකුයි මෙම රත්රන් රැගෙන වී තිබුණේ. රත්රන් බිස්කට් 24ක් හා රන් කැබලි 2ක් ඒ අතර වනවා. පවතින වැසි සහිත කාලගුණ තත්වයේ තරමක අඩුවීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අතර වැසි තත්ත්වය අඩුවුවද නායාම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති රතු නිවේදන තව දුරටත් වළංගු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. මේ වෙනුවට බොහෝ ගංගා ජල මට්ටම් යථාතත්වයට පත් වෙලා තිබෙනවා. සහන සැපීම වෙනුවෙන් රුපියල් 10,000 දීපනාව අධිකාරම් දීපනාව බොහෝ ප්‍රදේශවල ලබා දීලා තිබෙනවා. විශේෂම මතක් කරන්න ගරු අමාත්‍යතුමාගේ සහ රාජ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් මත මෙම සියලු සහන ලබා දීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කරලා තියෙනවා. ත්‍රිවිධ හමුදාව පොලිසිය අනගේ සහයෝග ලබා දුන්න මේ සම්බන්ධයෙන් විශේෂම වර්ෂාව සහිත තත්ත්වයේ යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. කාලගුණ වාර්තා අනුව තවදුරටත් සමහර ප්‍රදේශවල පමණ අනුතර ගාල්ල මාතර දිස්ත්‍රික්ක ඇතුළුව රත්නපුර සහ මධ්‍ය කඳුකරේ යම් ස්ථානවල වැසි ඇති වෙන්න පුළුවන්. ජනතාව බිමසිල්ලෙන් පසු වෙන්නේ මොකද නායම් නිවේදනය නම් තවමත් වළංගු වෙනවා. කෑගල්ල, බදුල්ල සහ ගාල්ල කඳුතර රත්නපුර කියන දිස්ත්‍රික්කවල ලබා දීලා තියෙන නිවේදනයන් තවමත් වළංගු වෙනවා. ඉතින් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉවත් වුණු ජනතාව නැවත දරුණු දිනතුරු මේ ස්ථානවල රැඳී පවතින 117 දුරකථන අංකයේ විවෘතයි පැවිචතර පුරා. දැන් පුවත් කිහිපයක් ලුහුඳින්. නුවන ධනය හා වීර්ය ලබා ගැනීමේ අරමුණින් නවරාත්‍රී පූජාව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා. බ්‍රහ්මශ්‍රී ලක්ෂ්මිකාන්ත ජගදීස්වර කුරුක්කල්තුමා පූජාව සිදු කළා. සංස්කෘතික ප්‍රසංගයක්ද මෙහිදී පැවැත්වුණා. කථානායක කරු ජයසුරිය මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. කථානායක සංගීත් ජයසංගගේ ප්‍රධානත්වයෙන් පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තුවේදී මද්‍රව්‍ය නිවාරණ පනත් කෙටුම්පත් ඉදිරිපත් කෙරුණා. විදුහල්පති GPP ලියන් ගස්කුඹුර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා. දියවැඩියා රෝගයෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ අරමුණින් තිත්ත සීනි නමින් කෙටි වීඩියෝ චිත්‍රපට තරඟයක් පැවැත්වෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්වයි මේ සංවිධාන කරන්නේ. මේ පිළිබඳ දැනුවත් කිරීමේ හමුවක් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ බෝනවන රෝගාංශයේ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජුසේවාස් පියතුමා නිර්මාණය කර භාවිත කළ කුරුසය රටට ආශිර්වාදය පතා ප්‍රදර්ශනය කිරීම මාතලේ ශාන්ත තෝමස් දේවස්ථානයේදී සිදු කෙරුණා. දින 60ක් පුරා මෙම වන්දනා චාරිකා රථ පෙළපාලිය ගමන් කිරීමට නියමිතයි. තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වූ වැඩමුළුව හෙට සිට ලබන 14 වනදා දක්වා පැවැත්වෙනවා. මෙය සංවිධාන කරන්නේ 2013 තිරසර සංවර්ධනය සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කමිටුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා අන්තර් පාර්ලිමේන්තු එකමුතුවෙක්වයි. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කැඩ්බෝ 2018 පරිගණක ආශ්‍රිත නිර්මාණ තරඟාවලියේ පළමු ස්ථානය දිනා ගැනීමට පෙරාතිනිය විශ්වවිද්‍යාලයේ ලීමාල් දීලක සහ කසුන්ත මදුමාල් සමත් වුණා. මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු සංගමය දෙවන වරටයි මේ සංවිධාන කළේ. මොරටුව, පෙරාදෙණිය, රුහුණ විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන් මෙන්ම ලංකා ජර්මානු තාක්ෂණ පුහුණු ආයතනය වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක සිසුන් මීට සහභාගී වුණා. සෑම වසරකම ඔක්තෝබර් මාසය ලෝක පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ හමුවක් නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඊට සහභාගී වූ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දුන්නා. රාගම රණවිරු සෙවන භූමියේ ඉදිකර ඍජුකාරක හා අංගාදේශක කාර්මිකාගාරය යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීවයි එය විවෘත කෙරුණේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 85ක්. ද නිවුස් පේපර් චිත්‍රපටයේ මුහුරත් උළෙල බොරැල්ල පුංචිතියට හීදී පැවැත්වුණා. රංගන ශිල්පීන් වන සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර තිරරචනය කර ඇති මෙම චිත්‍රපටයට අධ්‍යක්ෂණය මෙන්ම ප්‍රධාන චරිත නිරූපණය කරන්නේද එම රංගන ශිල්පීන් වීම විශේෂත්වය. විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම සම්බන්ධයෙන් රජයට ප්‍රසාදය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ධනුෂ්ක බණ්ඩාරගෙන්. අයිබෝන්, අද උදෑසන 10ට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වුණා. දිනට නියමිත ලිපිලේඛන ආදිය පිළිගැන්වීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටය ආරම්භ වුණා. ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීමට කටයුතු කිරීම පිළිබඳ රජයට ස්තුතිය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් 6000ක් මේ වන විට ස්ථීර කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළා. එමෙන්ම විදුලි බල මණ්ඩලයේ සේවයේ නියතු ඇතැම් නිලධාරීන් ස්ථීර කිරීමට ක්‍රියා කර ඇති අතර ඒ සඳහා සුදුසුකම් ලාභීන්ට විභාගයක් පැවැත්වීමට ආයුධම්පත් කැඳව ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව ස්ථාවර නියෝග 27-2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසා සිටියේ පසුගියද ඇති වූ අධික වර්ෂාවෙන් හානියට පත් දේපළ එවැගේම ජනජීවිත නගා සිටවීමට ගෙන ඇති වැඩපිළිවෙල කුමක්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය මාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ හානියට පත් පවුල් 17,303ක පුද්ගලයින් 69,583ක් සිටින බවත් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවත්ය. මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් පිරිනමන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එවැගේම හානියටපත් එක් නිවසක් වෙනුවෙන් උපරිමයේ රුපියල් ලක්ෂ 25කට යටත්ව රක්ෂණාවරණ වැඩසටහන යටතේ වෙන් කර ඇති මුදල රුපියල් 2,30,00,000ක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙයයි මෙවැනි විට පාර්ලිමේන්තුවේ තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළින් තොරතුරු ගැනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්වා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම ධනුෂ්ක බණ්ඩාර. ස්තුතියි ධනුෂ්ක තොරතුරු ගැනීම සම්බන්ධයෙන්. ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන ශිල්පී රොනි ලීච් මාතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී. ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පැවැති ප්‍රසංගයක් සඳහා සහභාගී වී සිටි අතරතුර රොනි ලීච් මහතා හෘදයාබාධයකට ලක්වීමෙන් අභාවප්‍රාප්ත වුණා. 65 වියෙහි පසු වූ ඒ මහතා දෙදරුපියෙක් ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසද ඒ මහතා රසිකයන් අතර මහත් ජනාදරයට පත් වුණා. මහජන ගෞරවය සඳහා දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. අද පසුරු දෙකෙන් පසුව දේහය ගල්කිස්ස කිතුණු දෙවස්ථානයට රැගෙන යාමට නියමිතයි. එහිදී පැවැත්වෙන දේව මෙහි නනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරෙනවා. බත්තරමුල්ල පැලවත්ත නගරයේ හටගත් ගින්නකින් රෙදිපිලි වෙළඳ සැලක් ඇතුළු වෙළඳ සැල් කිහිපයක් විනාශ වුණා. වහා ක්‍රියාත්මක වූ ගිනි නිවන අංශ ගින්න බැඩ පවත්වමින් සිටිනවා. වේගයෙන් පැතිර යන ගින්න බැඩ පැවැත්වීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතිනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති නියඟය හේතුවෙන් ජනතාවට බෙදා දීම සඳහා මියන්මාර් රජයෙන් ලබා දුන් සහල් කිලෝ 16,000ක් පමණ ගවඩාවල දිරාපත් වෙමින් තිබෙන බව වාර්තා වනවා. මෙය රජයේ අපහසුතාවයට පත් කිරීමට නිලධාරීන් හිතාමතා සිදු කරන්නක් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. අනුරාධපුර මහවිලච්චේ ප්‍රදේශයට ඇති වූ නියඟය හේතුවෙන් ජනතාවට බෙදා දීම සඳහා සහල් කිලෝ 86,000ක් පමණ මියන්මාරෙන් ලබා දී තිබුණා. ඉන් කිලෝ 16,000ක පමණ ප්‍රමාණයක් මාස 7ක පමණ කාලයක සිට ගබඩාවල ඉතිරි වී තිබෙනවා. මෙපමණ කාලයක් සහල් දිරාපත්වීමට ඉඩ හැරීමෙන් නිලධාරීන් ජනතාව මෙන්ම රජයද අපහසුතාවයට පත් වී ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. අපට කිසිම ගොවිතැනක් නැතුව අපේ මේ විලච්චියේ අහිංසක ජනතාව දුක් විඳ සහනාධාර ගබඩාගත කරලා ඇයි අපට නොදුන්නේ? රජයෙන් එවලා තියෙනවා බෙදන්න කියලා. ඒ මිනිස්සු බෙදලා නැහැ. මේකට ඇතුළට දාගෙන වහගෙන දැන් හාල් සවුත් වෙලා සේරම කණ්ඩ නැතුව කී දෙනෙක් ඉන්නවද අද ගමේ? අතිගරු ජනාධිපතිතුමත් රටේ නායකයොත් එකරාසි වෙලා ජාත්‍යන්තර හා සාසම්බන්ධ වෙලා මේ අහිංසක දුක් විඳින කුසගින්න ඉන්න ජනතාවට ලබා දෙන තමයි මේ හාල් ගෙනල්ලා තියෙන්නේ. හැබැයි මේ වෙනකන් ඒ හාල් බෙදා හැරීමට නිසි වැඩපිළිවෙලක් හදලා නැහැ. අනුරාධපුර වැඩබලන දිස්ත්‍රික් ලේකම් කීර්ති ගමගේ මහතා පවසන්නේ එම සහල් පරිභෝජනයට සුදුසු දයන්න සොයා බැලීම සඳහා රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවයි. තාසේ පවුල් සංඛ්‍යාව 4000කට වඩා වැඩි. ඉතින් මේක බෙදෙනවා නම් පවුලකට කිලෝ 4 ගන්න විතර වගේ තමයි බෙදීමේ හැකියාව තිබුණේ. ඒ නිසා මේ බෙදීමේ ගැටලුව නිසා තමයි මේක බෙදන්න නැතුව ගබඩාවල තිබිලා බෙදන්න සූදානම් වෙනකොට තමයි ඇත්තටම මේ පිළිබඳව මාධ්‍යමකින් සාකච්ඡා වෙලා තිබුණේ. අපේ ගවතු විච්ච සහල්තුගේ සුළු ප්‍රමාණයක් නිසා කර්බුදයක් බවට පත් විය හැකි නිසා තමයි මේ බෙදාදීම් යම්තරකින් ප්‍රමාද කරන්න ප්‍රාදේශීය කැමරට සිදු වුණේ.
අවධානය ක්‍රීඩා පිටිය වෙත. කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ පරිපාලකයෙකු වරදක් සිදු කර නැත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්ධන ඒකකය පවත්වන පරීක්ෂණයට බිය විය යුතු නැතයි මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව ITN ප්‍රවෘත්ති අංශය සමග අදහස් දක්වමිනි. ඔහු මේ බව කියා සිටියේ. සංග පාවාදීමේ චෝදනා තියෙන නිසා තමයි අද ICC එකෙන් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මේ ගැන සොයා බලන්න ක්‍රීඩකයන්ට සානිත්‍යයට මේ ගැන සම්බන්ධයක් නැත්නම් බයක් වෙන්න උවමාවක් නැහැ. මොකද මම දන්නේ ඔවුන් ඇවිල්ලා තියෙන්නේ සැකයක් ඇති වෙලා ඒ අවත දත්තයන් ටිකක් හොයාගෙන කියලායි මට නම් හැඟෙන්නේ. එහෙමනොත් එහෙම නැද්ද අපේ කණ්ඩායමේ සහ අනිත් නිලධාරීන්ට මේක සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. ශ්‍රී ලංකාවට සෑහෙන ප්‍රශ්නයක් වෙයි. මොකද ඔවුන් කතා කරන්නේ මේ හේතුව නිසා ලංකාවට දුන්න ටෙස්ට් වගම් තත්ත්වය අයින් කරන්න අදහස් තියෙනවා කියන එක කනගාටුදායක තත්වයක්. හැබැයි එහෙම දෙයක් වෙලා නැත්නම් අපි බය වෙන්න උවමාවක් නැහැ. පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවේ යම් අඩුපාඩු තියෙනවා. ඒක වෙනස් කරන්න අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. එහෙම වුණොත් මං හිතන්නේ මේ මැතිවරණයේ පවත්වන එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ සමගින් ITN දිවා පුවත් අවසන්. එක්වන්න පසරු දෙක පෑන් පෑ පුවත් විකාශයේ සමගින්. ඔබට සුබ දවසක්. www.itnnews.lk